எல்லோரும் வணக்கம் சீல தினாட்டம ஆய்வோவன் துவகுதே அப்பி கலின் பாடமகதி சம்பந்தோனாம் ஓட்ட மதகேதி மம தேவன பாச தெமல பாடம் மாலாவக்க பலவெனி பாடம் லெச தமாய கிரியாத்மகுங்கே மேதி அப்பி மா முலிம சந்தான் கரா தெமல பாச இகினகன்ன அயட்ட இதா பொதல வசையின் உக்குலக் வென்னி தெமல கதா கிரீம பிரிபந்தோ அப்பி இதன சாமானி ඕනම භාෂාවක් ලිවීමේ හා කියවීමේ යන හැකියාවන් දෙකම තිබුණොත් තමයි එම භාෂාවත් එක්ක කටයුතු කරන්න ඕගොල්ලන්ට ලේසි වෙන්නේ. ඒ හින්දා අපි මේකෙදී මා මේ ඉදිරිපත් කරන පාඩම් මාලාව පාසල් විෂය නිර්දේශයට අනුකූලව සිදු කරන අතරම දෙමළ ඉගෙන ගන්න ඕනෑම ආධුනික පුද්ගලයෙකුට මේවා සම්බන්ධ වෙලා ඒ සමංගේ භාෂා හැකියාව දිනු කරගන්න මේ පාඩම් උපුලක් වේ කියලා මම හිතනවා. අපි පළවෙනි පාඩමේදී පොඩ්ඩක් මතක් කරගත්තොත් ඒ සඳහන් කරපු කාරණා සම්බන්ධයෙන් අපි යම්කිසි කෙනෙක්ගේ සුහදව ඉල්ලීමක් කරන්නේ ප්‍රධාන වශයෙන් භාෂාවක් අපි ඉගෙන ගන්නෙ තමන්ගේ තියෙන හැඟීම් හෝ අවශ්‍යතාවයන් තව කෙනෙකුට දැනන්නේ කොහොමද කියන එක දැනගන්න. මොකෝ භාෂාවකින් අපිට සමහර විට භාෂාවක ප්‍රාඥයක් නොවුණා වුණත් එදිනදා ජීවිතයේ භාෂාවෙන් යම්කිසි වැඩ කොටසක් කරගන්න පුළුවන් නම් ඔහුට ගොඩාක් සමාජයේ මෙන්ම ඕනෑම තැනකදී ඒ පිළිබඳව ලොකු වාසියක් තමගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. ඒදී ප්‍රධාන වශයෙන් අපි පසුගිය පාඩම් මාලා පොඩ්ඩක් මතක් කරගෙනම අද නව පාඩමට ඊට හොඳයි කියලා මම හිතුවා. එදා අපි කෙනෙක්ගේ සම්බන්ධයෙන් ඉගෙන ගත්තේ බොහොම ආචාරශීලීව කෙනෙක්ගෙන් යම් දෙයක් ඉල්ලගන්නේ කොහොමද කියන එකත් යම් කිසි විධානයක් කෙනෙකුට उदाहरण उदाहरण පෙන්සල ගන්න නැත්නම් පෙන්සිල් එඩුංගල් දෙමලින් කියනවා පෙන්සිල් එඩුංගල් ඊට පස්සේ අපි තව කොටසක් සම්බන්ධ කරගත්තා පේනේ එඩුංගල් පෑන ගන්න ඒ වගේම අපි තවත් උදාහරණයක් ගත්තා අලි රබ්බර් එඩුංගල් කියලා ඒ වගේම අපි තවත් විධානයකට අවධානය යොමු කරා වාරුංගල් කියන එක වාරුංගලකටත් අපි වචන දෙකක් සම්බන්ධ කරගෙන උදාහරණ දෙකක් ගත්තා ඉංගේ වාරුංගල් කියලා එක උදාහරණයක් ගත්තා ඉංගේ වාරුංගල් කියන්නේ මෙහෙට එන්න එහෙම නැත්නම් මෙහෙ එන්න ඊළඟට අපි තවත් උදාහරණයක් ගත්තා අංගේ වාරුංගල් නැත්නම් අරහෙට යන්න එතකොට බලන්න කියන උදාහරණයත් අපි ඉදා සාකච්ඡා කරා ඒකෙදි මෙහෙ බලන්න කිව්වොත් ඉංගේ කියන වචනයට ගත්තා ඉංගේ පාරුංගල් කියලා කිව්වා අපි එහෙම නැත්නම් අරේ බලන්න කිව්වොත් අංගේ පාරුංගල් කියලා කිව්වා ඒ වගේම තවත් අපි අවධානය යොමු කරා ප්‍රධාන වශයෙන් කොටස් තුනක් ඉඳ ගන්න කියන අපි නැත්නම් ඉල්ලීම එහෙම නැත්නම් විධානය භාවිත කරා ඒකෙදි වචන තුනක් භාවිත කරා අපි එකක් කාරුංගල් ඒ ඉඳ ගන්න කියන අර්ථයමයි අනිත් එක ඉරුංගල් කියන වචනය ඉරුංගල් කියන්නේ අපි ඉඳ ගන්න කියන එකමයි ඊළඟට අපි අමරුංගල් කියන වචනය භාවිත කරා ඒකෙදි අපි ඉඳ ගන්න කියන අර්ථයමයි ඉතින් යොදාගත්තේ ඊළඟට අපි ඕඩුංගල් කියන ක්‍රියාපදයක් අපි යොදාගත්තා ඕඩුංගල් එහෙම නැත්නම් දුවන්න කියන එක ඕඩුංගල් කියන අර්ථය අපි ගත්තා දුවන්න එතකොට නිල්ලුංගල් කියලා තව වචනයක් ගත්තා නිල්ලුංගල් කියන්නේ නවතින්න අපි ඊට පස්සේ සම්බන්ධ කරා ඕඩුංගල් ඉංගේ ඕඩුංගල් තාංගේ ඕඩුංගල් මේට දුවන්න සහ අරේට දුවන්න කියලා වාක්‍ය දෙකක් ගත්තා ඊට පස්සේ නිල්ලුංගල් කියන එකත් ගත්තා අපි ඉංගේ නිල්ලුංගල් එතනින් නවතින්න ආයෙත් ගත්තා අංගේ නිල්ලුංගල් කියලා එතනින් නවතින්න කියලා අපි ඒකෙම දිගුවක් විදියට දැන් ඉදිරියට අවධානය යොමු කරගමු අපි
එදා ගත්ත වාරුන් ගල් කියන වචනේ ගත්ත අපි ඒකම විරුද්ධ වචනය ගමු අපි සිංහලෙන් නම් යන්න 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 කියන වචනේට අපි කියනවා පොංගල් පොංගල් මෙහිදී තව මම දෙයක් අවධානය කරන්න ඕනේ මුලින්ම අපි සිංහල අකුරු සමග ඒ අදාළ උච්චාරණය තමයි මෙම සිංහල භාෂාවෙන් ලියන්නේ අපි ඉදිරි පාඩම් වලදී බලාපොරොත්තු වෙනවා දෙමළ අකුරු සමග මුලින්ම ඕගොල්ලන්ට දෙමළ අකුරු අඳුන්වා දීලා ඊට පස්සේ කොහොමද මේ විධානයන් දෙමළෙන් ලියන්නේ කියලා එයිද මේ පාඩම බලන කිසි කෙනෙක් ඒක ගැන මේ කුසක් ඇති කරගන්න එපා අපි සාමාන්‍ය ඕනම කෙනෙකුට අවධානය කරන්න පුළුවන් විදියට තමයි මම මුලින්ම මේක සිංහල භාෂාවෙන් අවධානය කරගෙන යන්නේ හරි අපි දැන් අවධානය යොමු කරමු මේ ක්‍රියාපදයට පොංගල් පොංගල් කිව්වම යන්න එතකොට අපිට කලින් උදාහරණයට ගත්ත වචන දෙකක්ම අපි භාවිතා කරලා සරල වාක්‍ය දෙකක් මුලින් හදලා බලමු අපි ගත්ත ඉන්නේ පොංගල් ඉන්නේ පොංගල් ඉන්නේ පොංගල් කියන්නේ මොකක්ද අපි ගත්තා ඉන්නේ පොංගල් මෙහි මෙහිට යන්න නැත්තම් මේ පැත්තට යන්න ඒකම අපි කලින් මතකයක් එක්ක ගමු තව වාක්‍යයක් අංගේ පොංගල් අංගේ කියන වචනේ අපි අඳහන් කරලා යටි ඒක අඳහන් කරමු අපි එහෙනම් ආවේ හෙට යන්න අරහෙට යන්න එහෙම නැත්තම් අර පැත්තට යන්න ඉංගේ පොංගල් මෙහෙට යන්න එහෙම නැත්තම් මේ පැත්තට යන්න අංගේ පොංගල් අරහෙට යන්න එහෙම නැත්තම් අර පැත්තට යන්න මේකෙදි අපි දැන් වචන දෙකක් විතරක් අපි භාවිත කරමින් වාක්‍ය මුලින් හදන්න පුරුදු වෙන එකේ අපිට වාසියක් තියෙනවා මොකෝ ඕලන්ට දෙමළ වචන මතක තබා ගැනීම හැකියාවක් හොඳට තියෙනවා ක්‍රියාවත් එක්ක මූලිකව යදාන්නේ කොහොමද විධාන පදේ නැත්නම් ආඛ්‍යාත පදේ කියලා ඕලන්ට ලොකු පාසුවක් ගැනීම තමයි මම මුලින්ම වචන දෙකේ වාක්‍ය ගන්න අපි ඉදිරියට බලමු ඕගොල්ලන්ගේ වචන පරාසය එකතු වීමත් එක්ක තව තව වචන සම්බන්ධ කරලා කොහොමද දීර්ඝ වාක්‍ය උරනගන්නේ කියලා ඊට පස්සේ අපි ගිය සතියේදී සම්බන්ධ කරගත්ත ක්‍රීඩාව සම්බන්ධ සහ පන්ති භාර ගුරුතුමිය හෝ ඔයාලන්ට විධාන දෙන යම් කිසි කෙනෙක්ගේ විධානයකට කටයුතු කරනකොට යම් කිසි ඉල්ලීමක් වෙන්න ඒ විධානයට අපි අවනත වෙන්න ඕනේ. අපි ආසලේදී හෝ වෙන යම් කාරණයකදී කෙනෙක් යම් කිසි විධානයක් දැක්වොත් ඒකට අවනත වීම සඳහා අපි යොදා ගන්න තවත් වචනයක් අද මේ සමගම අවධානය යොමු කරමු. තට්ටුංගල් තට්ටුංගල් කියන වචනය අපි ප්‍රධාන වශයෙන් පාසලකට සම්බන්ධ වෙනකොට අපි කයි කියන වචනය සම්බන්ධ කළාම අපි ඒකට ගමු. කයි තට්ටුංගල් මොකද්ද කයි තට්ටුංගල් මම හිතනවා ඔයගොල්ලන්ට පාසලේදී පෙළ පොතේ සඳහන් වෙන වචනයක් හින්දා මේකේ යම්කිසි ආධුනික බවක් නැති වෙයි අපි මතක් කරොත් ඒකෙදි කයි තට්ටුංගල් කියලා කියන්නේ අපි ශරීරයේ කොටසක් ගත්තොත් කයි කියලා කියන අතට අත කියන්නේ මෙන්න මේ ප්‍රදේශයේ අත එකතු කළා කරන කාර්යයක් තමයි අපි මේකෙන් සඳහන් කරන්නේ කයි තට්ටුංගල් කියනවා අත් පුඩි
ගසන්න අත් පොඩි ගසන්න දැන් අපි විධානයක් විදිහට ගත්තොත් එහෙම අපි යොදවලා බලමු ඕගොල්ලන්ගේ පන්ති බාර ගුරුතුමිය හෝ ඕගොල්ලන්ගේ ක්‍රීඩා කරන ගුරුවරයා හරි කිව්වොත් එහෙම එල්ලෝරුම් කයි තට්ටුංග කිව්වොත් ඔයගොල්ලෝ කොම අත් පොඩි ගහන්න ඕන ඉතින් කියන්නේ සියලු දෙනාම අත් පොඩි ගසන්න එහෙම නැත්නම් තව කෙනෙකුට විධානයක් කරලා ගත්තොත් එහෙම එතන ඉන්න එක්තරා ළමෙක් පෙන්ලා අපි තුන් නිමල් කියලා නිමල්ල පෙන්ලා කියනවා නිමල් කයි තට්ටුංග ත්‍රිගුවා නිමල් කියනගෙන අත් පුඩි ගසන. ඒ වගේ ඕගලන්ට මේ වගේ ක්‍රීඩාවක් හොදා ගන්නත් පුළුවන් මේ වචන සම්බන්ධයෙන්. මේක වයස් භේදයක් නෑ. ඕන කෙනෙකුට අපිට අවශ්‍ය කරන්නේ භාෂාව ඉගෙන ගන්න. වයස පිළිබඳ ප්‍රශ්නයක් නෑ භාෂාවකට. මේ ඒ නිසා මේ වගේ ක්‍රියාකාරකම් ආශ්‍රයෙනුත් ඕගලන්ට පුළුවන් මේ කියන දේවල් ගැන අවධානය යොමු කරන්න. ඒ වගේම අපි තවත් වචනයක් සඳහන් කරමු. වීසියුංගල් வீசியுங்கள் வீசியுங்கள் කියලා කියනවා வீசி කරන්න வீசியுங்கள் வீசி කරන්න මේකත් ගොඩක් වෙලාවට ක්‍රීඩාවේදී භාවිත වෙන ක්‍රියාපදයක් එහෙම නැත්නම් විධානයක් විදිහට අපිට ගන්න පුළුවන් வீசி කරනවා කියලා එකක් දැන් ක්‍රීඩාවේදී නම් ගොඩක් ගත්තොත් එහෙම අපි වීසි කරන්නේ මොකක්ද? අතේ තියෙන දෙයක් වීසි කරන්නත් පුළුවන්. අපිට හැබැයි ක්‍රීඩාවේදී යොදා ගන්න මොකක් වෙලාවට පන්දුවක් නේද? බෝලයක් නේ අපි වීසි කරන්නේ. බෝලයක් වීසි කිරීමේදී අපිට කියන්න පුළුවන් බෝලයට කියනවා දැන් අපිට අලුත් වචනයකුත් එනවා ඉන්නේ පන්දු. පන්දුව කියලත් අපි සිංහල භාෂාවට අපි යොදාගෙන තියෙනවා. එතකොට මේකට කියන්න පුළුවන් අපිට පන්දේ පන්දු පන්දුවට දෙමලින් කියනවා පන්දෙයි මොකද්ද පන්දි පන්දුව පන්දුව වීසි කරන්න එහෙනම් කියනවා අපි පන්දේ විසියුංගල් ඔයගොල්ලෝ පන්ති කාමරයේදී කරන වැඩක් විදිහට අපිට වෙන දේවලුත් වීසි කරන්න පුළුවන් ඕන නම් කාට හරි කියන්න පුළුවන් පේනේ විසියුංගල් එතකොට පෑන වීසි කරන්න. එහෙම කිව්වේ ඒක පෑන වීසි කරන්න යන්න එපා. මේකෙදී අපි ප්‍රධාන කරේ ඊට පස්සේ අලිප්ප වීසියුංග. එහෙම නැත්තම් අපි කඳාන් කරා උත්තහ වීසියුංග. අපි භාෂාවේ ප්‍රවීණත්වයට එහෙම නැත්තම් භාෂාව හුරු වෙන සඳහා ඒ වගේ වාක්‍යත් එක්ක කටයුතු කරන්න පුළුවන්. අපි ඊළඟට ගමු මේ වගේම වාක්‍යය පිඩියුංගල් කියලා කියනවා අල්ලන්න අල්ලන්න පිඩියුංගල් අල්ලන්න ඒකත් අපිට පන්දුවටම ආදේශ කරන්න පුළුවන් වාක්‍යයක් විදිහට පන්දේ පිඩියුංගල් පන්දුව අල්ලන්න ඒ වගේම අපිට කලින් උදාහරණත් එක්කම පුත්තහ පිඩියුංගල් කියන්න පුළුවන් පොත අල්ලන්න එහෙම නැත්නම් කලින් උදාහරණයක් විදිහට ගත්තා අපි පෑන අල්ලන්න පේනේ පිඩියුංගල් ඒ වගේම අලුත් වචනයක් ඔයගොල්ලන්ට කොහොමත් අද තියෙනවා අඩිමට්ටම් අඩිමට්ටම් කියනවා අඩි රූල ඔයගොල්ලෝ භාවිත කරන සිටගන්න නිලුංග සිට ගන්න. අපිට කාට හරි කියන්න පුළුවන් ගුරුතුමිය යම් කිසි කෙනෙකුට කියනවා නම් නිමල් ඉන්නේ නිලුංගල්.
ඉමන් මෙතනින් හිට ගන්න අපි තව කෙනෙක් කිව්ව සරල අංගේ ඉල්ලුංගල් මේවක් අතත් කියලා කියන සරල මෙතනින් මේ පැත්තේ හිට ගන්න කිය ඒ විදිහට මේ කියන ක්‍රියාපද එදිනදා ජීවිතයේදී මෙන්ම පාසලේදී ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට තම තමන්ගේ හිතවත් යාළුවේගියන් සමග දාගත්තු gedara ay සමග මම හිතනවා ලොකු ඔයගලන්ට උදව්වක් වෙයි මේ භාෂාව ඉගෙන ගන්න අපි අද කරපු පාඩම් කොටස යම් කිසි සාරාංශයක් විදිහට ගත්තොත් මේකෙදී ගත්තොත් ඉංගේ පොංගල් කියලා අපි ගත්තා මෙහෙට යන්න අංගේ පොංගල් අර හෙට යන්න කයි තට්ටුංගල් අත් කුඩි ගසන්න විසිඋංගල් කියන එකට අපි පන්දුව කියන නාම පදේ භාවිතා කරලා ගත්තා පන්දේ විසිඋංගල් ඊළඟට අපි පිඩිඋංගල් කියන විධාන පදේ දෙක භාවිතා කරා ඒකත් පන්දේ පිණිඋංගල් කියන. ඒ වගේම සිට ගන්න කියන එකටත් අපි කලින් වචන දෙකක් එක්ක භාවිතා වුණා. ඉංගේ පිණි ඉංගේ නිල්ලුංගල් එහෙම නැත්නම් අර පැත්තේ අපි භාවිතා කරා අංගේ නිල්ලුංගල් කියන. මේ වගේ දැන් පේලියට හිට ගන්න. පේලියට හිට ගන්න කිව්වොත් පේලියට කියනවා වරිසෙයි කියලා. පේලියට කියවුවොත් අපි කිව්වොත් වරිසෙයියාහ. මොකද්ද වචනේ? දරුණුතක තියාගන්න. වරිසෙයියාහ වරිසෙයියාහ එකට අපි ඒකවත් සිත ගන්න කියලා දැම්මොත් ඔයගලන්ට ඕලංගේ උදෑසන රැස්වීමේදී වගේ ගොඩක් භාවිත වෙන වචනය වරිසෙයියාහ ඉලුංගල් කියලා භාවිත කරන්න පුළුවන් මේ වගේම අති මම හිතන්නේ මේ පාඩම් මාලාවේ අපි දැන් ක්‍රියාපද සහ ඉල්ලීම් සම්බන්ධයෙන් අපි ක්‍රියාපද සහ දාන 10ක් විතර වගේ ඉගෙන ගත්තා මේ දේවල් ඔයගොල්ලෝ මේ පාඩම් මාලාව නැවත සවන් දීම හෝ ඒ දේවල් මගින් හොඳ පුරුවක් ලබා ගන්න අපි ඉදිරි පාඩම් මාලාවේදී සාර්ථකව මේ කොටස් ඉගෙන එක එකතු කර ගනිමින් ඉතාම හොඳ දෙමළ ප්‍රඥාවක් එහෙම නැත්නම් දෙමළ භාෂාමය කුසලතාවයක් ඇති කර ගැනීම සඳහා මම හිතනවා ලොකු රුකුලක් වෙයි කියලා අපි තවත් පාඩමකින් ඉදිරියේදී හමු වෙන්න බලාපොරොත්තු වෙමින් ඔබ සමග ආයුබෝවන් කියලා අපි